na ha. Kandulu. Inewa. Yanewa. Bawoing bawi. Vida mi api. Kale di kai. Jeevite. ගොඩක් කල්ද? ඔව් ඔය දැන් පරණ චිත්‍රපට සින්දුවක් ඕක. නෑ මිනියෝ. ඈ මං අහන්නේ හිරේ වැටිලා ගොඩක් කල්ද? ආ ඕ මොනව කළාද ඇතුළට ආවේ? වැරදි තැනට පොරව වැදුනා. ඈ මිනිහෙකුට කෙටුක පොරවේ. නෑ නෑ. එහෙනම් වැරදි තැනට පොරව වැදුනා. මොකද්ද කියන්නේ? අපි ඕමිග ගහ හිටියේ. ඈ ඒරා ගහන්න ඕන තැනට මං පොරව ගැහුවා. ඉතින් මත් එක්ක සෙල්ලම් කරුවා අනිත් එකට ඒකට තරහ ගියා. ඉතින් ඌ මට ගහන්නා. ඉතින් මං ඌට ගැව්වා. ඉතින් ඌ මට ගැව්වා. ඉතින් මං ඌට ගැව්වා. ඉතින් ඌ මට ගැව්වා. ඉතින් මං ඌට ගාගෙන ඇටි. අවුවත් ඇටි කියලා කිව්වේ නෑ මේ වෙලාවේ. ඒකනේ උනේ. ඉතින් මං ගාගෙන ඇටි මිනිහෝ. ඇටි කියන්නේ. ඒක ගාගෙන ගාගෙන කියන කෑල්ල ඇටි. ආ මං ගාගෙන ගියා. මලා ඌද පාරක් වැඩිලා වෙන එක මලා. ඈ? ඔව්. නිකවද වගේ. එතකොට තමුසේමෝ හිරේ වැටුනේ. මගේ මේ ඇස්පෙනීමේ පොඩි දුර්වලතාවයක් තියෙනවානේ. ඉතින් කණ්ණාඩි පාවිච්චි කරන්නේ. කණ්ණාඩි පාවිච්චි කරන්න තෝරන්න පුළුවන්. මම හිරේ වැටුනේ මොකෝ. ඒක තමයි ඇස්පෙනීමේ දුර්වලතාවයක් තියෙනවානේ මක්. ඉතින්. ඉතින් කණ්ණාඩි දෙකක් ගන්න මේ ඕරකමක් කරා. කණ්ණාඩි වෙන ගණන්නේ. රාසෙ හිටින්නේ නැති බ්‍රෑන්ඩඩ් කණ්ණාඩියක් දාන්නේ. ඕම වෙනෝ බ්‍රෑන්ඩඩ් වලට යන්න හොඳ නෑ. බ්‍රෑන්ඩඩ් කියලා දෙන්නෙත් එකම කණ්ණාඩිය. නිකන් තියෙන්නෙත් එකම එක තමයි තියෙන්නේ. අර කඩේ නමේ වෙනස විතරයි තියෙන්නේ. නෑ නෑ. එන මම ණයක් අරගෙන තිබුණානේ මිනිහෙක්ගේ. ආ ටිකක් බර ගාණක් ගත්තේ. මං හැමදාම ගෙදරින් එළියට බහලා කොහේ හරි යනකොට මේ මිනිහා මගේ මූණ ඉස්සරහට එනවා. දන්නේ නැහැ මට අඳුර ගන්න බෑ. ස්පෙන් නැහනේ. මට දැන් ඕන වුණා මුගෙන් ගැලවෙන්න ක්‍රමයක්. දැන් මූව හැමදාම මට මූණට මුලිච්ච වෙනකම්ම මට අඳුර ගන්න බෑ නෝ මගේ ස්පෙන් නැති නිසා. හරි හරි කරක තමා වෙලාදී. මොකද්ද? කණ්ණාඩි දෙකක් ගන්න සල්ලි නැති නිසා බ්‍රෑන්ඩඩ් කණ්ණාඩි දෙකක් ගන්න කාකින් හරි ඕරකමක් කරා. නෑ නෑ නෑ. එන මට දැන් මේ මිනිහගෙන් බේරෙන්න ඌමනාවමයි තිබුණේ ඔක්කොටම වඩා. මුගෙන් බේරිලා ඉන්න කොහොම හරි ක්‍රමයක් යොදන්න ඕන කියලා මං කල්පනා කළා. අල්ලපු ගෙදර කෙහෙල් කෙනක් තිබුණා. හොරණ මාළු. හොඳ ගානකට දෙන්න පුළුවන්නේ. කැපුවා කෙහෙල් කෙන. අහුණා පොලිසියට දැම්ම නඩු වැටුණා හිරේ. ඔව්. නායකයාගෙන් බේරෙන්න. ඔව්. නිකවද වගේ. තමයි ඉතින් එක එක හේතු මත කොහොමාරි ඉතින් හිරේට වැටිච්ච මිනිස්සුනේ ඔක්කොම හිරගෙදරක ඉන්නේනේ. ඈ මොකක්ද ඒක තාම? එක එක හේතු මත හිරේට වැටිච්ච මිනිස්සුනේ හිරගෙදරක ඉන්නේ. නැතුව ඉතින් නැතු වෙන කොහොමද? විවිධ හේතුන් මත තමයි මේකට වැටෙන්නේ. ඔව් ඔව් ඉතින් ඒක තමයි ඉතින් විවිධ හේතුන් මත නේද? අර මා වගේ දිහා බලන් ඉන්න කොයි වෙලාවෙත් කන්න වගේ. ඒ මොනව කළා දාවේ? අයි මම මේ රෝද තුනෙන් යන කාර් එකක් හදුවනේ. මක් කියන්නේ? ඒකනේ මිනිහෝ. රෝද තුනෙන් යන කාර් එකක් කියන්නේ නව නිර්මාණයක්නේ. නව නිර්මාණ කරාම හිරේ දානවා. මේකයි අයියේ උනේ. මොකද? කාර් එකක් පාරේ නවත්තලා තිබුණා. ඈ. ඒ රෝද අතරක් තිබුණා. ඈ. මම එක රෝදයක් ගැලෙව්වා. ආ. ඊට පස්සේ ඒකේ අයිතිකාරයා රෝද තුනෙන් යන්න බැරියේ කියලා ඌ පොලිසිය ගිහිල්ලා එන කේස් එකක් කළා මට ඉරෙන්න උනා. ඒකද මේ රෝද තුනෙන් යන කාර් එකක් නිර්මාණය කරලා ආවා කිව්වේ? ඔයි. උඹල වගේ වුණනම් හිරේම තියන්න ඕනේ. හිරේම තියන්න ඕනේ. හිරේ තියලා කසාද කුබ්බන්දල දෙන්න ඕනේ හිරගේ ඇතුලේදී උඹල වගේ වුණා. මෝඩ මඩ කරියෝ. ඒක නෙමෙයි. ඔව්. අපි දැන් මෙහෙම නිකම්ම හිරේට වෙලා ඉඳලා බෑ. නිකම්ම නෙමෙයි බරපතල වැදෑතුනේ ඉන්නේ. එහෙම නෙමෙයි මිනිහෝ. එන. අපි මේ හිරෙන් පයින්න මොකක් හරි උපක්‍රමයක් යොදන්න. හරි. යොදන්. අපි මේ හිරෙන් පනිමු උමග කාරලා. හරිද හරි. කාරලා පයිමු. හැබැයි උමග හරද්දී හා
තවල් උදළු අනම්මන මුකුත් පාවිච්චි කරන්න බෑ. ඔව් ඒ මුණත් අහුවෙනවා. ඔව් ඒක නිසා උඹ පොඩ්ඩක් උඹව බලන්න එන කවුරු හරි ඉන්නවා දෙලී ඉඳලා එන. ඒ කාට හරි කියපන් කියලා බලපන් මාව නම් බලන්න කවුරුවත් එන්නේ නැහැ. එමුකෝ කවුරුත් එන්නේ නැහැ. හිරෙන් එළියේ ඉන්නකොට මගේ දිනචරියාව හොඳයිනේ. ඕ ඒ නිසා මාව බලන්න කවුරුවත් එන්නේ නැහැ. දැන් උඹව බලන්න කවුරු හරි එනවා නම් උන්ට කියලා මොනවා හරි හොඳ පාරන්න පුළුවන් උපකරණ මොනවා හරි ගෙන්න ගනින්. හැබැයි සද්ද බද්ද මුකුත් එන්නේ නැති විදිහේ හොඳ උපකරණ දෙක තුනක් වෙන්න ඕන. හරි මං කියන්න. බලපන් ආ. ඒ වලි මුකු එදි හරි පොළව හරන උපකරණ දෙක තුනක් හොයාගත්තා. ආ ගෙනාවද? ඔව්. ශාශා මරුනේ. ඌ මොනවද? මේ තින් මේ මොනවද ගිනි පෙට්ටි තුනක්. ඇරලා බලපන්කෝ. මට එළියකින් ගෙනල් දෙන්නේ හොඳ නියම බඩු කිව්වා. වල ඒයි මේ මොන මුකුද බම් මේ බිංගූර වගේ. එනවා මේ හොඳ බිංගූර තුන් දෙනෙක් ගෙනල් දුන්නේ බලන්න ටොම්බ සයිස්. ඈ මුංගෙන් හාරමු අපි කිසි සද්දයක් බද්දයක් නැතුව හාර ගන්න පුළුවන්නේ. මුන්ට කියලා හාරෝ. ඔන්නේ නිකවද වගේ. මොකද කරන්නේ? උමගක් හාරලා යන වැඩේ චරම ප්‍රායෝගික නෑ. ප්‍රායෝගික තලෙන් එපිටයිනේ. අපි මෙහෙම කරමු. අපි අහසෙන් යමු. මොනවද තියනවද ළඟ? මොනවද? අහසෙන් යන්න. අහසෙන් යන්න හිතුවද මෙතන මට එහෙම අහසෙන් යන්න තරම් එහෙම හැකියාවක් නෑ. ඒනම් අපි බැලුමකින් යන්න. ආන්න බැලුමකින්. ඕ බැලුමක් හදාගෙන බැලුමෙන් යන් අපි. හරි. දැන් මේ වෙලාවට ජේලර් මහත්තුරු ඔක්කොම දවල් කෑම කාලා නිදා ගන්න වෙලාව. මේ වෙලාවට ඩියුටි හිටියත් නැකිටලා හිටියත් ඇවිද ඇවිද හිටියත් තුන් කාලයි අරි කාලක්ම නිදාගෙන තමයි ওই මහත්තුරු ඉන්නේ. නන්න හරි. අපි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ අරගෙන සියමින් සැරේ අපි යමන් එළියට. යමන්. අන්න බලපන් කිව්වා සේම හැමෝම නිදි. ඒක තමයි. එමි සැරේ හිරෙන් එළියට ගිහිල්ලා හාඩ්වෙයාර් එකක් තියෙනවනේ ඔය ඉස්සරහ පැනගම පාර පැනගම. ඔව් හාඩ්වෙයාර් එකේ සේරම් බඩුරි ගම් අරින් ටග් ගාලා ඇතුලට. හරි බැලුන් එක හදන්න අවශ්‍ය කරන ඔක්කොම බඩුරි එක ටග් ගාලා ගන්න ඕන හාඩ්වෙයාර් එකෙන්. ආ හරි හරි යම යම මියුසික් හරි 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 ඔක්කොම දිගත්තා. ඕන කරන උපකරණ හයිඩ්‍රජන් අනම්මන වායු අනම්මන ඔක්කොම දිගත්තා. හරි හරි සේරම් ගත්තා. ඒනේ ඉතින් ඔක්කොම ගෙනාවනේ හඩ්වෙයාර් එකේ. ඔව් ඔක්කොම ගෙනාවා. සේෆ් එක කවුරුවත් දැක්කේ නැහැ. අපි එළියට යනවා දැක්කේ නැහැ. අතුලට එනවා දැක්කේ නැහැ. උඩ හිටපම මොකක් හරි ඒ පොඩි මොකක් හරි අවුලක් තියෙනවා. මොකද්ද? මොකද අඩුන්නේ නැහැ ඔක්කොම ගෙනාවා. ඒ මේ? ඈ? ඉතින් බං අපි හිරෙන් පැනලා එළියට ගිහිල්ලා නේද මේ බඩු ටික ගෙනාවේ. ඔය ඔ. ඉතින් බං බූරු මිනිහෝ ඈ අපිට හිරෙන් පැනලා බඩු අරගෙන ආයි මෙහෙ එන්න නැතුව අපිට එහෙමම යන්න තිබුණානේ. අම්මගේන්න. ඉතින් බූරු මිනිහෝ දැන්ද කියන්නේ ඕක නිකවට වගේ. මෙහෙම හරියන්නේ නැහැ. එහෙනම් අපි දැන් මෙච්චර කාලයක් හිරේට වැටිලා හොඳ මිනිස්සු වගේ හිටියා. ඔව්. දැන් සමහර වෙලාවට ඒ ජේලර් මහත්තුරු දෙන්නේ තුන් දෙනෙක් ඔය මේකින් ලොකු ජේලර් මහත්තයා. ඔව්. එයා මෙතෙන්ට එනෝ මෙයා සර්ච් එක දාන්න එනෝ. එනකොටම එයාගේ ආයුධය උදුරලා ගමු. අරගෙන දෙන්නත් එක්කම එහෙම 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 දෙන්නට දෙන්න කවර කරගෙන කරගෙන තව කහාගේ හරි තියෙන කොහෙන් හරි මේ ආයුධයක් උදුරගෙන ටක් ගාලා අපි පැනගමු. ඔව් නේද? මෙච්චර කාලයක් නිකන් සෙකන්ඩ් වෙලා හිටිය ඇතිනේ හිර ඇතුළේ නිකන් අපි නිකන් හරි උපාසක ලීලා වෙන්නේ අපි ගත කරේ. ඔව්. අදින් අපි එකට තිත තියලා අපිත් පෙන්නමු අපි සැබෑම මැරයෝ කියන එක අපි පෙන්නලා අපි පැනලා යන් අපේ නම් ගම් ඔක්කොම පත්තරේ එහෙම වැටෙන්නත. ඊළඟ අපිට හොඳ ජීවිත ගත කරන්න පුළුවන් ඊට පස්සේ. ආ ලොකු ජේලර් මහත්තයා සියනකොට මොන්න මේ වැස්සට එනවා. ආ හරි. මිනිහාගේ අතේ ඔන්න තියෙන T56. T56ක් දෙක AK-47ද? මොකක් හරි ආයුධයක් තියෙනවනේ. ඔව්. උදුරලා අරගෙන මිනිහාව බය කරලා ටක් ගාලා පැනගමු. හරි. ඔන්නනවා. ඔබ පිටිපස්සෙන් වරෙන් මං ඉස්සරහින් යන්න. හරි. ආ කොහමද? කොහමද? ගනින්! ගනින්! ආ
සර්. අනේ උඹලා මගේ ගන්න එක ගන්නනේ. අනේ සර් අපිට පොඩ්ඩක් හෙදම හෙදුණා. අනේ සර්. ඉන්න බලවන් දැන් උඹලා දෙන්න මෙච්චර කල් යහපත් කල්කිරියාවෙන් හිටපු නිසා මම මේ උඹලා දෙන්නව මේ නිදහස් කරන්න මේ ලියුමත් අරගෙන ආවේ මේ. අනේ දැන් බලවන් උඹලා දෙන්න මොකද්ද කරන්නේ ඇදුවේ? මගේ ගන්න එක උදුරගෙන මට තර්ජනය කරලා පැනලා යන්න හදුවේනේ. උඹලට ජීවිතාස්තේ තෙක් මේකෙන් එළියට යන්න හම්බෙන්නේ නැහැ. දන්කු. අනේ දුමිය මුව හිරම කූඩුවට දාපල. අනේ අනේ දා උඹගේ මෝද උපක්‍රම නිසා තමයි මේ උනේ. අනේ නිකවද වගේ.